කාන්තාවන්ගේ තත්ත්වය කිව්වොත් දැන් මේ පළවෙනි පිටුවේ තියෙනවා මගේ අම්මා මගේ සීයාගේ දෙවැනි බිරිඳගේය ප්‍රථම බිරිඳ වැඩිවිය පත්වන්නටත් පෙර මියගොස් තිබුණි සීයා සෑහෙන කාලයක් යනතුරුම අම්මා තනියම හදා වඩා ගත්තේ දැඩි අමාරුකම් මැදයි ඊළඟට දෙවැනි බිරිඳ මියයාවෙන් පස්සේ තුන්වෙනි එක්ක විවාහ වෙන්න බෑ ඒක අවාසනාවක් කියලා හිතනවා එතකොට මොකද කරන්නේ හතරවෙනි බිරිඳ තුන්වෙනි බිරිඳ බැඳගත්තොත් ඒක අවාසනාවක් නම් එයා බඳිනවා ගහක් කසාද බඳිනවා ගහක් ඔන්න මිත්‍යාව ඉන්දියාවේ ඉන්දියාව විතරක් නෙමෙයි අපිත් තියෙනවා ආසියාවෙත් තියෙනවා ආසියාවේ මුළුමනින්ම මිත්‍යාව තිබෙනවා ඊළඟට හතරවෙනියත් එක්ක විවාහ වෙනවා ඉතින් මේ පොතේ මුල් පිටුවේම තියෙනවා ඉන්දියාවේ කාන්තාවකගේ තත්ත්වය ගැහැණුන්ව විවාහ කර ගැනීමට ගන්න ක්‍රියාමාර්ග මොනවද පිරිමි කොට කොපමණ සැරයක් විවාහ විය හැකිද කියන දේවල් ඔක්කොම ටික තියෙනවා අපි ඒක පැත්තකින් තියලා දැන් ඉන්දියාවේ කාන්තාව ලංකාවේ කාන්තාව ඒ වගේම ඔය යුරෝපීය කාන්තාවටත් මීට වැඩිය හුඟක් වෙනසක් නැහැ ඒක හොයලා බැලුවොත් පෙනෙයි වෙනස තියෙන්නේ පිටතින් පමණයි කියලා කාන්තාවට කාන්තාවක් වීම නිසා ප්‍රශ්න තියෙන්නේ මේ පෘථුවිය කියන එක පටන් ගත්ත දවස් ඉඳලම වෙන්න ඇති මොකද පිරිමින් හිතන විදිහට මනුලවට එවා ඇති දාසිය පෞකාරිය ලිංගික මෙවලම කියන ඔක්කොම මේ අපේ සුනීතට තිබුණා ඒ තිබෙද්දී ඇයට තවත් අඩුපාඩුවකුත් තිබුණා කුලය කියන එක කුලය ඉතාම දරුණු විදිහට පීඩාවට පත් කරන්න මිනිස් ගැහැණුන්න පමණක් නෙමෙයි මිනිස්සුන්වත් පීඩාවට පත් කරන්න පාවිච්චි කරන දෙයක්. ඉතින් ඇයට ඒකත් අඩුපාඩුවක් නැතුව තිබුණා. මේ හැමදේම කරන්නේ ඉන්දියාවේ වගේම අපේ රටේ අම්මා සහ මාතෘත්වය ගැන සහෝදරිය ගැන පතිනිය ගැන කතා කරන ගමන් තිරිසනා වහලා ස්ත්‍රිය එක ගොඩේ දාන්නේ ඒ අම්මා ගැන මාතෘත්වය ගැන කතා කරන අය මේ තත්ත්වයට එරෙහිව යන එක වීරකමක් තමයි ඒත් පහසු නෑ වීරවරියක් වෙන්න නෙවෙයි ගැහැණු එරෙහිව යන්නේ කවදාවත් මේ වීරවරියෝ වෙන්න නෙමෙයි ගැහැණු මේවට එරෙහිව යන්නේ කවදාවත් අවසානයක් නැතත් යම් කිසි බේරුමක් කරගන්න මං හිතන්නේ ඒ බේරුම තමයි සුනීතා කරන්න සූදානම් වුණේ හැබැයි ඒ බේරුම කරන්නත් ඇයට පුළුවන් කාලික නෙමෙයි ඇය පටන් ගන්නෙ දවස් 15කදී ඇයව ඇයගේ පියා විසින් වලදානවා මව වලදාපු තැන සීයාගෙන් උදරගෙන ගිහිල්ලා සීයා බොහොම ආදරේ සුනීතට සීයාගෙන් උදරගෙන ගිහිල්ලා වලදාන වල දැම්මහම සීයා දන්නේ කොහෙද වල දාලා තියෙන්නේ කියලා හොයලා හොයලා ගිහිල්ලා අරගෙන එනවා අරගෙන ආපුවහම දැන් නිකන් හිතන්න දැන් මම මේ කතාව මගේ දුවට ඊයේ රෑ කිව්වහම මෙහෙම වල දාලා තිබුණා කියලා එයා කියනවා එහෙනම් ජීවත් වුණා කියන එක විශ්වාස කරන්න බෑ ඒකට හේතුව කො ඉන්කියුබේටර් එක මං කිව්වා එයාගේ ඉන්කියුබේටර් එක තමයි එළුවෝ එළු ගාල එළු පැටවුව අතරේ තමයි එයාගේ ඉන්කියුබේටර් එක තිබුණේ ඒ විදිහට මේ දහස දින දහසයක් වූ දැරිය දින දහසයක් වූ දැරිය ජීවත් වෙන්න පටන් ගන්නවා එළුවන් මැද උණුසුම ලැබමින් එළුවන් මැද තියන්නේ සීයාගේ අනාදරය නිසා නෙවෙයි උණුසුම දිය යුතු වෙනත් ක්‍රමයක් නොතිබුණු නිසා මම මේ කෘතියෙන් දුටුවේ එබඳු ගැහැණියකගේ කිසිසේත් සිතාගත නොහැකි අල්ලාගත නොහැකි ආත්ම ධෛර්යය සහ ආත්ම විශ්වාසය ඒ ආත්ම විශ්වාසය ඒ දේ සිද්ධ වුණේ මට නම් මෙතන මම ඉන්න එකක් නෑ ඒ තරමේ ආත්ම විශ්වාසයක් ආත්ම ධෛර්යයක් ජීවත් වීමට වාසනාව ලැබුව එක වෙන මේකක් ඒ ජීවිතය අර්ථවත් කර ගැනීම සහ තමා වැනිම වූ කුලහීන සහ ජීවිතයේ කාන්තාවට ඉන්දියාවේ අත්ව තිබූ සියලුම දුර්භාග්‍ය සම්පන්න තත්ත්වයන්ට එරෙහිව යන්න පෙළ ගැසුණු එක තව එකක්.
ඒ පෙළගැසීමේදී ඇය නොකඩවා කළ දෙයක් තමයි අධ්‍යාපනය ලබා ගැනීම. ඇගේ සීය වාසනාවකට මෙන්න ඇයට අධ්‍යාපනය ලබා දුන්නා. ඇයට අධ්‍යාපනය ලබා දීමට ඔහුට ලොකු උවමනාවක් තිබුණා. සමහර විට ඒකට හේතුව වෙන්නේ නැත්තේ තමන්ගේ දුව මියගිය ආකාරය. ඇය ඔහු දැක්ක නිසා වෙන්නේ නැති. එක්කෝ ඔහුට ඉන්දියාවේ වෙනත් පුරුෂයන්ට නොතිබුණු මානව දයාවක් තියෙන්නට ඇති. කුමක් හෝ හේතුවක් නිසා එක්කෝ සුනීතාගේ වාසනාවටම නිසා. ඒ වගේම සුනීතා ඇති කරපු විප්ලවීය පුනරුදය තුළින් මතුකාලීනව තම ජීවිත සකස් කරගත්තා වූ අප්‍රමාණ ස්ත්‍රීන් සංඛ්‍යාවකගේ වාසනාව නිසා ඇයට ජීවිතය නැවත ලැබෙන්නට ඇති. ඒ නිසා මම හිතනවා සුනීතා වැනි තවත් දහසක් දෙනා දකින්නට අපිට වාසනාව ලබා දුන්නේ සුනීතාම තමයි කියලා. දැන් සුනීතා මම කිව්වා අධ්‍යාපනය. අධ්‍යාපනය ලබනකොට සුනීතා එක තැනක් කියන බොහොම ලස්සන කතාවක්. ඇය කුස තුල ඉඳිද්දී හරියට පහර ගහනවා තාත්තා. කුසට පහර ගහනවා. එතකොට ඇය කියනවා මම හිතන්නේ ඇය මේවා වින්ද වගේම ඇයට හොඳ නිර්මාණ ශක්තියක් තියෙනවා. ඒ නිර්මාණ ශක්තිය බලන්න කියන හැටි. අම්මා බිම ඇද වැටෙද්දී කුසතල උන් මා සිටියේ අනාගත පහර දීම් වලට පෙරහුරු වෙමිනි. අනාගත පහර දීම් වලට පෙරහුරුවක් ලැබෙමිනි. ඉතින් මම හිතන්නේ ඇයට මේ වලට මුහුණ දෙන්නට ශක්තිය වගේම ඇයට මේ දිවීමේ ශක්තියත් හොඳට පිහිටලා තියෙනවා. ඒ වගේම දැන් මේගොල්ලෝ ජීවත් වුණේ මේ වහලක් තියෙන බොහෝ වෙලාවට වහලක් තියෙන ගේක නෙමෙයි. සමහර වෙලාවට වහලකුත් නැති වහලක් තිබුණත් ඒකෙන් වැසි වෙලාවට දන්නවනේ ඉන්දියාවේ කාලගුණය වෙනස් වෙන ආකාරය වැසි හැමතිස්සෙම ඒ වැසි වෙලාවට එළිය වගේම ඇතුළත් හොඳටම තෙමෙන ගෙවල් වල තමයි හිටියේ. ඒ වගේ වල නෙමෙයි මඩු. සමහර වෙලාවට ඔවුන් හරක් මඩු වල ජීවත් වුණා. සමහර එක් අවස්ථාවක මේ හරක් මඩුවක ඉන්නකොට හරක් කුලප්පු වෙලා එක හරකෙක් සුනීතට බිම දාගෙන අනිනවා. මේක කතාවක් නෙමෙයි, නිර්මාණයක් නෙමෙයි, ලියපු දෙයක් නෙමෙයි. මේ සුනීතා අත්විඳපු දේ. මගේ නහයක් කටත් තුවාල වී ලේ ගලන්නට විය. එහෙ දින දෙකකින් තුවාලය සනීප විය. ඒක තමයි ස්වභාව ධර්මය කියන්නේ. ඒ ස්වභාව ධර්මය සුනීතාව ආරක්ෂා කර දීපු ආකාරය. සමහර වෙලාවට ඔවුන් පුන්නක්කු කනවා. කන්න දෙයක් නැහැ, හරකුන්ට දාලා තියෙන පුන්නක්කු තමයි කන්නේ. මේ මිහිපිට මොනවා වෙන්නට බැරිද? මං සමහර අවස්ථාවලදී කියනකොට කාන්තාවන් මේ වගේ දේවල් වලට මූණ දෙනවා කියලා. විශේෂයෙන්ම මේ පිරිමි මට කියනවා මේ අපේ හිතලු මේ කියන්නේ කියලා. දැන් මං කැමතියි ඔබට ඔබ ඉදිරියේම ඉන්නා ඒ හිතලු නොවන කෙනෙක් අහගන්න ඒවා හිතලු නෙවෙයි කියලා. අපේ නීතාරි රත්න මහත්මිය ඉන්නවා. ඔය මැතිණියගේ ස්ථානයට මම එක දවසක් ගියා. මම අමාත්‍යංශ කාන්තා කටයුතු අමාත්‍යංශයේ ලේකම් වෙලා ඉඳිද්දි ලේකම් නිසා නෙවෙයි ගියේ. මට උවමනාවක් තිබුණා මොනවද මේ දරුවන්ට වෙන්නේ කියලා බලන්න. ඒ වෙලාවේ මම දැක්කා ඒ වෙලාවේ මැතිණියනි ඔබ මට පෙන්නුවා අවුරුදු 11ක ගැහැණු ළමයෙකුට ළමයෙක් ලැබිලා. එතුමියලා තමයි බලාගන්නේ. ඒ ළමයා දිහා බලාගෙන ඉන්න මේ අවුරුදු 11 ළමයා මගේ මතකයේ හැටියට මේ කාගේද මේ වගේ බෝනික්ෙක් දිහා බලාගෙන ඉන්නවා මතකත් නැහැ. මේක තමයි අර මං කිව්වේ එහෙම දේවල් වෙන්නේ නැහැ කියලා තියෙන අයට වටපිට බලන්න එහෙම දේවල් මේ රටේ වෙනවා වෙනවා. ඉන්දියාවේ වගේම අපේ රටෙත් මේක වෙනවා. ඒකයි අපි මේ පොත කියවන්නට ඕනේ. මාජේ පුස්තක රූඪ අර්ථානේ පුස්තක නෙයි. මී 1975 සාලේ ભારતાત આનીબાની હોતી त्या काळात तुरुंगात गेले. माझ्याबरोबर काही महिला कार्यकर्त्या पण होत्या, पण त्या सर्व माझ्यापेक्षा सीनियर होत्या, कर्तव्यवान होत्या. मी 19 वर्षाची होते. माझा वेळ जाण्यासाठी डायरी लिहिण्यास सुरुवात केली. माझा जन्म
माझे बालपण माझे आजोबा यांनी सर्वांनी सांगितलेल्या आठवणी मी लिहून काढायला सुरुवात केली. पुढे जेलमधून बाहेर आल्यानंतरसुद्धा ती लागलेली सवय ही मी डायरी रोज लिहित असे. ही घटना माझे आंदोलन सामाजिक कार्य वगैरे लिहित होते. This is not a book which is written in a traditional fashion. When I was in jail during 1975, I was just 19 years old, and along with my husband and my two kids, aged 3 years and 3 months, I was put in a jail during the emergency period, because we were working as an anti-establishment and we were anti-emergency. We were put in jail. When she went to jail, she was the youngest of all the inmates of the jail. All ladies were there, near about 20 ladies were there. They were very serious, senior in their age and also in their social and political work. So she was all in. So they were knowing her work. So they advised me to write whatever happened in your life. You write, go and write a daily diary. So she started writing what she suffered, how her life was there, and all these things. But she said that this was told to her by her grandparents and people around the village. So she started writing that daily diary. Then after she was released, she was released from the jail. Then again, that habit she continued for years to come. During that period, she was having a lot of political career, social work, agitations, women's problem, and students' problem. She used to write it. One day, one of her friend, Rajan Khan, he came to our house. And he saw all these things. We were just discussing. She was telling her story and all this. So she told him that I have written something. So he asked to give that material to him. He collected the material. He edited it very nicely. And he released a book. The name of this book was given by our publisher, Mr. Rajan Khan. माझे हे पुस्तक एक अत्यंत गरीब खालच्या जातीतील जन्मलेल्या फारसे शिक्षण नसलेल्या स्त्रीच्या यशस्वी जीवनाची एक कथा आहे. स्वतःचे वैयक्तिक जीवन यशस्वी करून वयाच्या 16व्या वर्षापासून आज वयाच्या 62व्या वर्षापर्यंत वेगवेगळ्या प्रवृत्तीशी लढा दिलेल्या एका दलित महिलेची खरीखुरी ही जन्मकहाणी आहे. This book is a book of a woman who, in spite of her poverty, in spite of her less education, fought for people, made a lot of agitations, go to the police station every day, start new agitations. Sometimes she had been in the police custody. During her life, she had been in police custody for near about 20 times. So it's a story of a woman who fought. Saritas Cagnes. Ea Panjabe Gahalami, Ea Norridan Paninchela inne, Eage Givita Katawat, Ea Liwa, Ea Liela Mun Lokita Madunna, then he put the Mangitan in Vici Basagotagi, Basavit Secretary, Mariatana Velatina. Ea Loki Purayanawa, Tamagi Givita Katawa, and he can't have any wing Idripat Kermit. Ea Pay can't have to make him the Karanaberry. අපේ කාන්තාවනුත් බොහෝ තාඩන පීඩන වලට මැදි වෙච්ච කාන්තාවන් බොහොම ඉන්නවා. ඇයි අපිට ඉදිරියට එන්න බැරි? ඇයි අපිට ඇත්ත කියන්න බැරි? ඇත්ත කිව්වොත් වෙන්නේ මොකද්ද? සමාජයෙන් අපි තවත් කොන් කරනවා. නමුත් අපිට පුළුවන් එහෙම මේ වගේ සමාජයක් බිහි කරන්න. දැන් මෙයා සුනීතා එයාගේ කතාව ඉදිරිපත් කරා. අද එයා දේවත්වයෙන් පිළිගන්නවා. අද එයා හැමතැනම යනවා. ගිහිල්ලා දේශන තියෙනවා. කාන්තාවන්ට උදව් කරනවා.
ඒ වගේම මගේ ශරීරත් හැමතැනම යනවා ලෝකේ පුරා යනවා ලංකාවට විතරයි යා මගෙත් එක්ක ඇවිල්ලා මේ පෙනී හිටින්නේ කිසිම අයකිරීමක් නැතුව නමුත් ලෝකේ පුරා යනවා එයාට බොහෝ සල්ලි ලැබෙනවා ඒ සල්ලි සේරම එයා ලංකාවේ නෙමෙයි ඉන්දියාවේ අනාථ නිවාසයක් හදලා ඒ සල්ලි සේරම අරින්නේ අනාථ නිවාසයට එයා තමන්ගේම ළමයි හැදුවේ නැහැ විවාහ වෙලා ඉන්නේ තමන්ගේම ළමයි හැදුවේ නැහැ එයා කියනවා එයාගේ එයායි මහත්තයා දෙන්නම කියන්නේ ලෝකේ ළමයි ඕන තරම් ඉන්නවා අපි ළමයි හදන්න ඕනේ අපි ඒ ළමයින්ට උදව් කරමු අද එයාට දොස්තර පුතු ඉන්නවා ඉංජිනේරු පුතු ඉන්නවා ඒ වගේ මේ වගේ හොඳ උගත් දරුවෝ ඉන්නවා මම අපේ මේ කාන්තාවන් අපි ගොඩක් මෙතන කාන්තාවන් ඉන්නේ ඇත්තටම මම කැමති ඔක්කොම අනික් පක්ෂයත් ඉන්නවනම් මෙතන ගොඩක් හරිය එයාට සමහරට වැඩ ඇති නමුත් මම කාන්තාවන්ට කියන්නේ අපේ අයත් උනන්දු කරන්න මේ වගේ දේවල්ට උදව් කරන්න අපේ සමාජයත් හොඳ සමාජයක් වශයෙන් ඉදිරියට පැවතීගෙන යන්න අපිට හැමතැනම අහන්න ලැබෙන්නේ දූෂණ මිනිමැරුම් පත්‍රයක් ගත්තාම කියවන්න වෙන්නේ ඒවා අපි හැමතැනම බුදු පිළිම හදලා තියෙනවා පන්සල් තියෙනවා නමුත් අහන්න ලැබෙන්නේ ඒවා අපි ඒවා අඩු කරගන්න අපි කෙලින් ඉන්න ඕනේ අපි ඉදිරිපත් වෙන්න ඕනේ මම කතා කරන්නම් පියංවදාගේ පොත ගැන අල්ලපු ගෙදර පියංවදා බන්දුවර්ධන ඉතාමත්ම මතක හිටින සුන්දර නමක් මට මතකයි අවුරුදු 30-40 ගණනකට ඉස්සර අපි බලන් ඉන්නවා ඉරිදා ලංකාදීපේනකල් මේ වයලක්කා කියලා කතාවක් නවකතාවක් කොටස් වශයෙන් පළවුණු සතිපතා කොටස් වශයෙන් පළවුණු නවකතාවක් තිබුණා. එතකොට අපි ඉස්කෝලේ යනවා ඒත් හරි ආශාවෙන් බලනවා ගෙදෙට්ට පත්තරේ ගත්තේ නැතත් වෙන කොහෙන් හරි පත්තරේ හොයාගෙන කියවනවා. ඉතින් ඇත්තටම අමුතුම නමක් ප්‍රියංවදා බන්දුවර්ධනේ අපි ඉස්සර පොඩි කාලේ ඉඳන් හොඳට මතක තියන් හිටපු නමක්. ඊට පස්සේ හිටපු ගමම්ම ප්‍රියංවදායෙන් බන්දුවර්ධන අපිට දන්නේ නැතුවම අතුරුදන් වුණා. ඊට පස්සේ ආයේ කාලෙකට පස්සේ ප්‍රියංවදා එනවා ආපහු නවකතා පොත් ගොඩක් අරගෙන අපිට හැම අවුරුද්දෙන් අවුරුද්දෙම ඇය ස්වීඩන් රටේ ඉඳලා ලංකාවට එනවා එක පොතක් හරි දෙකක් හරි තුනක් හරි අනිවාර්යයෙන්ම වසරකට අරගෙන ඇගේ පාඨකයන් වෙතට. ඉතින් මේ වතාවේ ඇය ආවේ අල්ලපු ගෙදර කියන පරිවර්තිත කෙටි කතා සංග්‍රහයත් එක්ක. ඇත්තටම පරිවර්තිත කෙටි කතා සංග්‍රහයත් අල්ලපු ගෙදර පොතේ මම කතා කියෙව්වා හරිම කියවන්න පුළුවන් පොතක්. මට හිතෙනවා ඇත්තටම පරිවර්තිත සංග්‍රහයක් කියපුවාම අපිට කියව ඕනෑම පොතක් කියවන්න පුළුවන් වෙන්න ඕනේ. ඒත් එක්කම පරිවර්තනය ගැන අපි ඉගෙන ගනිද්දී අපිට ඉස්සෙල්ලාම කියන්නේ Translation is rewriting literature. පරිවර්තනය කරන කෙනෙකුට අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ ලේඛන කලාවේ නිපුණතාවයක්. නිර්මාණශීලී ලේඛන කලාව ඒ කලාවෙහි දක්ෂකමක් තියෙන්නම ඕනේ.